රාජාංගනයේ හාමුදුරුවෝ අද මේ සියලු දෙනාම අඳුරන හාමුදුරුවන්ව. නමුත් හාමුදුරුවෝ තමයි මේ රාජපක්ෂලට ගහන්න මහින්ද රාජපක්ෂර බය නැතුව කතා කරපු මේ තේජාන්විත අපේ හාමුදුරුවෝ මේ රාජපක්ෂලට විරුද්ධ දැඩි හඟක් අඬක් නැගුවා. අද මේ කට්ටියම බහලා තියෙන බය නැතුව මේ හාමුදුරුවන්ගේ හයියත් අපිට ඒක බලපෑවා. අපිටත් ඒක බලපෑවා අපේ හාමුදුරුවනේ. හාමුදුරුවෝ කියනවා මේ ලොකු කතාවක් අද කියනවා. අනේ හාමුදුරුවන්ගේ කතාව පොඩ්ඩක් අහලා බලමුකෝ. හාමුදුරුවන්ගේ කතාව පොඩ්ඩක් ගෝල් පේස් එකේ අදට දවස් 15ද? 15. අද වෙනකොට දවස් 15ක් වෙනවා මේ අරගලේ. පළවෙනියෙන්ම කියන්න ඕනේ අද වෙනකොට ටිකක් පිරිස අඩු වෙලා තියෙනවා. මේක අපි හැමෝගෙම අරගලයක්. මම දකිනවා සමහරු මේ බෝන් කෝට කියනවා. සමහරු පාරවල් හරස් කරපුවාම මරා ගන්නවා. පළවෙනියෙන්ම කියන්න ඕනේ මේක අපේ රටේ ප්‍රශ්නයක්. උපවා උපුනාව පාරවල් වහනවා වෙන්න පුළුවන්, පාරවල් අරිනවා වෙන්න පුළුවන්, හැමතිගේ ගේවට කරනවා වෙන්න පුළුවන්. මේ හැමදේම කරන්නේ රාජපක්ෂලාව එලවන්න. මේ අපි හැමෝගේම අරමු ගෝල් පේස් එකේ හෝ ඒවා බාහිර හෝ ඒවා සියලු දෙනාගේ මුළු රටේම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අරමුණ තමයි රාජපක්ෂලා එළවීම. ඉතින් ස්වාමීන් වහන්සේලා උපවාස කරනවා, මමත් දවසක් උපවාස කරා, මාරාන්තික උපවාස කරනවා. ඒ වගේම හාමුදුරුවරු වගේම පූජකතුමල්ලා මෞලවීතුමල්ලා ගොඩක් අය කැප වෙනවා. ඒ වගේම තමයි අපිට නොපෙනෙන මේ වගේ තරුණයුණුත් විශාල කැපකිරීමක් කරනවා. අපේ ගිරගෙදර ඉන්න සිරගත වෙලා ඉන්න රංජන් රාමනායක මහත්තයාගේ සියලු සමාජ මාධ්‍ය කටයුතු බාරව ඉන්න මෙතුමා ලක්හඬ පේජ් එකක් කියලා දෙනවා. ඒක කරන්නේ මෙතුමා. ඉතින් ඒවා ගොඩක් ලාට ඒවා මේ වගේ අය කරන ඒවා පේන්නේ නෑනේ. ඉතින් අපි අගය කරනවා. ඒ තමන් තවත් අනාතුර මහත්තෙක් ඉන්න මුතුමත් උපවාසයන් කරන්නේ. මුතුම උපවාසයක් කරන්නේ. මම පිළිකා රෝගිය කාමර තියෙනවා. පිළිකා රෝගී ඒ වුණත් මේ සතරට උදව්වක් නොවෙන නිසා කරන්න උපවාස. දැන් පැය 30කට වැඩි ඉඳලා තියෙනවා. සමුද උදේ 6ට තමයි ඉර වෙන්නේ. මේ අරගලේ මාත ඇවිල්ලා ඉන්නවා. මේ බිහිරියයි නේද? අඳගොළු බිහිරියයි ඇවිල්ලා ඉන්නවා. මේ වගේ තරුණයෝ මේ වගේ තැන් තැන් වල උපවාස කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, පූජකතුමන්ලා ගොඩක් අය මේ අරගලයට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මායේ සියලු දෙනාට, විශේෂයෙන්ම ලංකාවේ ඉන්න සියලු දෙනාටම මේ ඔබට තවම තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. තවමත් අපේ රටේ මිනිසුන්ට අද වෙනකොට මං හිතන්නේ තෙල් ඉවරයි, පෙට්‍රල් ඉවරයි, ඩීසල් නැහැ, ඊළඟට ගෑස් නැහැ, හඬ නැහැ, හාල් පොල් හැමදේකම මිනිස්සු දරා ගන්න බැරි ජීවන වියදම. එක පැත්තක මිනිමරු, තව පැත්තක මේ රට විකුණලා. මේ නිසා තමයි මේ රට එකතු මේ රටේ මිනිස්සු කාරණ බහලා තියෙන්නේ. නැතුව පක්ෂ ભેදයක්, පාට ભેදයක් අපිට වැඩක් නැහැ. අපේ රටේ මිනිස්සු පක්ෂ බදාගෙන ඉන්නේ. මොකද තමන්ගේ පුද්ගලික වාසිය, තමන්ට පාලම නැති, ජොබ් එක නැති, බෝක්කුව නැති වෙයි, එවැනි අරමුණු මූලික කරගෙන වැඩ කරන්නේ. එහෙම කරන්න එපා. මේ රාජපක්ෂලා කියන්නේ මේ රට ඌරගෙන කාපු, මේ රට පිටරටවලට රාය කරපු, මේ රට මංකොලොත් කරපු කාලකන්ණි පවුල. ඒ පවුල අර එළවන්න තමයි මේ සියලු අරගෙන කරන්නේ. ඉතින් මේ වගේ කැපවෙන සියලුම තරුණයන්ට, ඒ වගේ මේ YouTube නාලිකාව කරන ලාල් මහත්තයාත් අපි දකිනවා හැමදිස්සෙම මෙතෙන්ට ඇවිල්ලා. තව ගොඩාක් අය YouTube නාලිකාව, Facebook page ගොඩක් අය කරන. ඔබ සියලු දෙනාගේම සහයෝගය ඕනේ. මොකද මේක ලංකාවම අපිට මේ අඩුම තරමේ 2.25 ලක්ෂයෙන් අඩුම ලක්ෂ 50ක්වත් ගේන්න පුළුවන් නම් මෙතනට, ඒකත් අපි ලබන ලොකු ජයග්‍රහණයක්. ලක්ෂ 60ක් ගේන්න පුළුවන් නම්, ඒ නිසා සියලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් මම කියන ඔබ හැමෝම මෙතනට එන්න. ඒ වගේම ඔබ සියලු දෙනාගේම ඒ කෙනා තත්වයේ තරාතිරම වැඩක් නැහැ. කවුරු වුණත් ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, ඊළඟට තරුණයන් කරන ඒ කැපවීම මම අගය කරනවා. ඉතින් අපි හැමෝම එකට එකතු වෙලා කොහොම හරි මේ පටන් ගත්ත දේ
අනිවාර්යම ජයග්‍රහණයකින් අවසන් කරන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් දැන් මේ වෙලාවේ අරගල පිටියේ මේ ජනතා තරුණ තරුණයා මාරාන්තික උපවාසවල ඉඳන සත්‍යංග්‍රහයන්වල ඉඳිනවා. මම හිතන්නේ මේ පාලකයන් මේ වෙනකොටවත් මේ මිනිස්සුන්ගේ ජීවිත ගැනවත් හිතලා මේ පාලනේ අයින් වෙලා මේ ජනතාවට සවන් දෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කොප්පිට් ලාල් මගේ YouTube channel එකත් subscribe කරගන්න. අපේ හාමුදුරන්ට අපි දෙපා නැමද සිටිනවා.